අදමං ඕගොල්ලන්ට කියන්න යන්නේ හා පැංචයි එයාගේ නිල්පාට බ්ලැංකට් එක ගැනයි කතන්දරයක්. එකමත් එක කාලෙක පුංචි හා පැංචෙක් හිටියා. එයාට එක එක ජාතිවල සෙල්ලම් බඩු ගොඩාක් තිබුණට එයා ආසම කරපු දේ තමයි එයාගේ නිල් බ්ලැංකට් එක. මේ හා පැංචා එයා කරපු හැමදේම කළේ එයාගේ බ්ලැංකට් එකත් එක්ක. මේ නිල් බ්ලැංකට් එක එයාට ඔන්චිල්ලාවේ උඩටම යන්න උදව් වුණා. එයාට අඳින්න පුළුවන් ලස්සනම චිත්‍රය අඳින්න එයාට උදව් වුණා. පොත්වල තිබ්බ අමාරුම වචන කියවන්න උදව් වුණා. මේ බ්ලැංකට් එක හාපැංචාගෙන් අයින් කරන්න බැරිම තරම්. එක දවසක් මේ හාපැංචා වෙලිගොඩේ සෙල්ලම් කර කර ඉන්නකොට එයාගේ අම්මා ඇවිල්ලා කිව්වා, "පැංචෝ, ඔයයි ඔයාගේ බ්ලැංකට් එකයි දෙකම දැන් ආන්න ඕනේ." එහෙම කියපු ගමන් හාපැංචා හරිම වේගයෙන් පැනලා දිව්වා. දුවල දුවල ගිහිල්ලා ඇඳ යට හැංගුණා බ්ලැංකට් එකත් එක්ක. ඒ වුණාට ඉතින් අම්මත් අතහැරියේ නෑ. හාපැංචාව අරගෙන ගිහිල්ලා ටබ් එකට දාලා හොඳට සබන් ගාලා හෝදලා වේලලා බ්ලැංකට් එක හෝදන්න පටන් ගත්තා. හාපැංචාගේ අම්මා කිව්වා හාපැංචාට, "බය වෙන්න එපා, මේක විනාඩියෙන් හේදිලා ඉවරයි." විනාඩියෙන් ඉවර වෙනවයි කිව්වට ඒක හේදිලා එන්න විනාඩි 107ක්ම ගියා. හාපැංචා එතෙන්ට වෙලා ඉඳගෙන මේ විනාඩි 107ම බලාගෙන හිටියා. හොදල ඉවරුණාට පස්සේ හාපැංචාගේ අම්මා මේක රෙදි වෙලේ එල්ලලා කිව්වා, "හරි, දැන් නම් අලුත්ම එකක් වගේ." ඒ වුණාට මේ හාපැංචා එහෙම නෙමෙයි හිතුවේ. මේ හාපැංචා අලුත් දේවල් වලට කැමති නෑ. බ්ලැංකට් එක වේලිලා ඉවර වෙච්ච ගමන් මේ හාපැංචා ඒක අරගෙන ගිහිල්ලා ඔන්චිලි පැද්දා, චිත්‍ර ඇඳා, පොත් කියෙව්වා, වැල්ල සෙල්ලම් කළා. එයා එයාගේ බ්ලැංකට් එකත් එක්ක කරන ඔක්කොම ජාති ටික කළා. දැන් නම් හරියටම හරි. බ්ලැංකට් එක හෝදන්න කලින් තිබ්බ වගේමයි.